ආයුබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් සමග මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඨ රසායනික පොහොර ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් පත්‍රය අවලංගු කරේ කාබනික කෘෂිකර්මාන්තයේද තව දුරටත් සහන කල්යාණි රන් පිවිසුම අද ජනතා අයිතියට තවමත් පළමු එන්නත ලබා නොගත් සැලකිය යුතු පිරිසක් සිටීම අවදානම් සහිත තත්වයක් බව නියුච සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පවසයි. නායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ නව ගුවන් යානා නැවතුම් අංගණය හෙට ජනතා අයිතියට. මුලින්ම දේශීය පුවත්. රසායනික පොහොර ආනයනය තහනම් කරමින් පසුගිය අප්‍රේල් 26 වෙනි දින නිකුත් කළ ගැසට් පත්‍රය අද සිට අවලංගු කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ රැසු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගත් බව අද පැවති මාධ්‍ය හමුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා කියා සිටියා. කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. ජනතාවට සංවේදී ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දුව කරා. අපි අප්‍රේල් මාසයේ 26 වෙනිදා ගැසට් කරන ලද ගැසට් පත්‍රය අද දින සිට ඉවත් කරගන්න. ඒ අනුව අද දින සිට රසායනික පොහොර පලිබෝධ නාශක සහ දිලිර නාශක ආනයනය කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා වෙළඳ පොලේ විකුණන්න අවස්ථාව ලැබෙනවා. රජයේ ප්‍රතිපත්තියේ ඒ ආකාරයෙන්ම තියෙනවා. රජයේ ප්‍රතිපත්තිය හරිත කෘෂිකර්මාන්තය. රජයේ පොහොර සහනාධාරය එවගේම අවශ්‍ය බීජ ලබා දීම එවගේම වී සඳහා සහතික මිලක් ලබා දීම තාක්ෂණය ඒ සඳහා වෙළඳපොළ ඒ සියල්ල ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට. මේ ප්‍රතිපත්තිය පිළිබඳව හැම කෙනෙක්ම හොඳ කිව්වා. ගොවියොත් කිව්වා කාබනික කෘෂිකර්මාන්තය හොඳයි. දේශපාලන පක්ෂත් කිව්වා කාබනික කෘෂිකර්මාන්තය හොඳයි. නමුත් මේ පිළිබඳව විවිධ අවස්ථාවල ගොවියන් උද්ඝෝෂණ තියලා ඉල්ලීම් කරා රසායනික පොහොරද වෙළඳපොලේ ලැබෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ අනුව තමයි රජය මේ ගැසට් පත්‍රය ඉවත් කරගන්නේ. නමුත් රජයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොකර. අයහපත් කාලකුණින් හානියටපත් වගාවීම් සඳහා වඳි ලබා දීමට රජය තීරණය කර තැයිද මෙහිදී ප්‍රකාශ කරනවා. අයහපත් කාලගුණ තත්ත්වය නිසා වී පමණක් නෙවෙයි එළවලු ඇතුළු බෝක ගණනාවකට හානි සිදු වෙලා තියෙනවා. වැඩිම හානිය යාපනය. ඒ අනුව අපි මේ සියලු දෙනාට කෘෂිරක්ෂණ මණ්ඩලය හරහා වන්දි ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම නොමිලේ බීජ සහ නොමිලේ පොහොර ලබා දෙන්න කටයුතු කරනවා. හය දිනකට මරු කැඳවමින් කින්නියා කුරුණ්‍යන් කේනිහිදී ඊයේ පෙරළී ගිය පාලම්පාරුව කිසිදු නීතිමය අවසරකින් තොරව භාවිත කර ඇතැයි කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් සලහපිරුම මහතා අවධාරණය කළා. ඇත්තම මේ ස්ථානයේ මුල්ගල් තැබීම් දෙකක් මීට පෙරින් සිද්ධ වෙලා තිනවා. හුදු නාමික මුල්ගල් තැබීම්. නමුත් අපේ නිමලංස රාජ්‍ය අමාත්‍යතුමා මෙතනට ගිහිල්ලා මීට මාස 6කට පෙර මුල්ගල් තිබුව විතරක් නෙවෙයි දැන් මේ ෆයිලින් යන වෙලාව. හැබැයි తాවකාලිකව කිලෝමීටර් 3000 විකල්ප පාරකුත් මේ වෙනුවෙන් හදලා දෙලා තියෙනවා. හැබැයි ඒ වගේම කින්නියා නගර සභාවත් කින්නියා ප්‍රාදේශ සභාවත් මේ පාලම් පාරුව වෙනුවෙන් අවසර ඉල්ලලා තියෙනවා. හැබැයි කිසිම අවස්ථාවක ඒ අවසරය ලබා දීලා නැහැ. ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දෙන්න ඒ වෙනුවෙන් තමයි විකල්ප මේ වියදමක් කරලා කිලෝමීටර් 3000 පාරක් හදලා තියෙන්නේ. එසක් කිසිදු පූර්ව අදාළ අවසරයක් නැතුව තමයි මේ පාරුව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක නෛතික ප්‍රශ්නයක් ඒ ඇතුලේ තියෙනවා. ඒ නිසා නීතිය බාර මේ නිලධාරීන් සාම නිලධාරීන් ඒ නෛතිකව ඒ කටයුතු මෙහෙවාවි. 2022 අයවැය කාරක සභා අවස්ථාවේ අද විවාදයට ගැනුනේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු හා රාජ්‍ය සේවා පළත් සභා හා පළත් පාලනය අමාත්‍යංශවල හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යංශවල වැය ශිෂ්‍යයි. විවාදයේදී පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන් ආඩියකින් අවසර ඉල්ලනවා කින්නියා ප්‍රාදේශ සභාව පාරුවක් දාන්න. අපි පෑදිලෙම කියනවා පාරුවක් දාන්න එපා අපි අවසර ලබා දෙන්නේ නැහැ කියන එක. ඊළඟට කින්නියා නගර සභාව අපෙන් අවසරයක් ඉල්ලනවා. අපි පෑදිලෙම කියනවා අවසර ලබා දෙන්න බෑ විකල්ප මාර්ගය පාවිච්චි කරන්න කියලා. හැබැයි මේම තියෙද්දි තමයි කින්නියා නගර සභාව Tamanට නැති බලයක් උපයෝග කරගෙන ජනතාව එයාට මෙයාට ගෙනියන්න කෙටි මාර්ගවලින් මුදල් අම්බ කරන්න ව්‍යාපාරිකයෙක්ට මේ පාරුවක් ෆෙරි සර්විස් එකක් දාන්න අවසර ලබා දීලා තියෙනවා. ෆෙරි සර්විස් එකක් පවත්වාගෙන යනවනම් ඒ සඳහා අනුගමනය කරන්න ඕන
ඕන ආරක්ෂක ක්‍රමවේද කිසිවක් ඒ ලිපියේ සඳහන් කරලා නැහැ. අඩුම ලයිස්ට් එකක්වත් නැහැ. මේ නිසා තමයි ඊයේ මේ අවාසනාවන්ත සිද්ධියට ඒ කින්නියා ප්‍රදේශයේ අහිංසක ජනතාව මුණ දෙන්නේ. අලුත් පාලමක් දානකොට ඒගොල්ලෝ පාවිච්චි කරපු එකට විකල්ප ක්‍රියාමාර්ගයක් දෙන්න ඕනේ කියලා. ඒක තමයි ඔබතුමා කව කිලෝමීටර් 3ක් යන්න ඕන නිසා මිනිස්සු ගියේ නැහැ කියලා. එහෙමනම් ඔබතුමාලට ඒ මිනිස්සු ඒකට අකමැති නම් ඔබතුමාලට වගකීමක් තිබුණා නේද මේකට මාර්ග සංවර්ධන අධිකාරිය අරහරි ෆෙරි සර්විස් එක දාන්න. නියෝජක ආරක්ෂක බලතුලන මේ මුජිබර් බන්දෝ යන්නේ කොහෙද මල්ලේපොල්? ගොයා තලගොයා කරගන්න හදන්නේ මං ඉතාමත් පෑදිලිව කිව්වා. ඒ ප්‍රදේශයේ දේශපාලන නායකයෝ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම තිබ්බේ. ඒකට සම්බන්ධ වුණා කින්නියා ප්‍රදේශ සභාවේ සභාපතිතුමා මුස්ලිම් කොංග්‍රස් එකේ කින්නියා නගර සභාවේ සභාපතිතුමා ඔබතුමාට සහයෝගය දෙන එක්කෙනා අපේ නිලධාරි සම්බන්ධලා ඒකමතිකව තීන්දුවක් ගත්තා. මේ ෆෙරි සර්විස් එකට අවසර දෙන්නේ නැහැ. කිලෝමීටර් 3ක අතුරු මාර්ගයක් දීලා තියෙන මේ මාර්ගේ යන්න කියන එක. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක මම කිව්වා මේ පාර්ලිමේන්තුවේ දැන්ට මාස 3 අතරකට ඉස්සෙල්ලා අවසරයක් ඉල්ලුවා. මේ ඇයට අපේ ආඩියක මැදිහත් වෙලා ෆෙරි සර්විස් එකක් දාන්න කියලා. ඒ අනුව ඒකට උන් ගන් දීලා අපි ෆෙරි සර්විස් එකක් දාන්න කටයුතු කරමින් යනවා. තමුන්නාංශය හිතන්නේ ආප්ප කඩේ ආප්ප පුච්චන වාගේ පාලං හදන්න බෑ. කලපුව මැද ෆයිලින් කරන්න ඕනේ, ටෙස්ටිං කරන්න ඕනේ, ඒකේ ප්‍රමිතිය බලන්න ඕනේ. ඒ නිසා මෝඩෙක් වගේ මේ පාර්ලිමේන්තුවේ දේශපාලන වාසිය ගන්න තමුන්නාංශ කතා කරන්න එපා. මුස්ලිම් මිනිස්සු මරන්න ඉඩ දුන්නේ ඉම්රාන්ගේ මසිනා. ඒ නිසා මේ සියලු මිනිමරුන් වලට තමුන්නාංශලාගේ ඉම්රාන් මන්ත්‍රීතුමාතුළු සභාපතිතුමා වා කියන්න ඕනේ කියන එක තමයි මගේ මතය. සභාපතිවරයා මේ වැරද්දේ ඉන්න බව අපි දන්නවා කරු හැමතුමනි. හැබැයි මම දන්න විදිහට බලපත්‍ර ගාස්තුවක් අය කිරීමේ බලය තමයි සභාවකට තියෙන ඊට යන්න බෑ. හැබැයි ඒ බලපත්‍රය ලබා දීමේදී නිසි අවසරයේ නිසි ප්‍රමිතිය පිළිබඳව ඔයන්න ඕනේ. ඒ නිසා දැන් ජීවිත ගණනාවක් කරු හැමතුමනි අහිමි වෙලා තියෙනවා. භව ජීවිත නැති වෙන්න පුළුවන් ඉතා කඩිනම් වැඩපිළිවෙළක් යෝජනා කරන්නද? අපි නැවත මේ වගේ දෙයක් නොවෙන්න මේ පාලම ඉතා ඉක්මනින් ඉවර කරන්න කියලා අදාළ කොන්ත්‍රාත්කාර මාතුන්ටත් අපේ ආඩීඒ අයටත් අපි ඉතාමත් පැහැදිලි උපදෙස් ලබා දෙනවා. අපි ආණ්ඩුවට කියනවා අද පළාත් සභාව ඉවර වෙලා අවුරුදු 3ක් වෙන. අපි ලෑස්ති පළාත් සභාව මැතිවරණයට යන්න. ආණ්ඩුවේ නම් අපි කියනවා කරුණා කළා පළාත් සභාව මැතිවරණයට කියලා තමුන්නාසලට තියෙන කැමැත්ත ගණහන්. ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්න තීරණේ පරිදි මේ තියෙන නීතියක් යටතේ පවත්වන්න බෑ කියලා. ඒ නිසා අපි කියනවා නීතිය හදාන්න කියලා. අපේ හිටපු ජනාධිපතිතුමාත් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ ප්‍රශ්නේ ගෙනිච්චා. ශ්‍රේෂ්ඨ අධිකරණේ ඒ වෙලාවෙත් උත්තරයක් දුන්නා මේ ආණ්ඩුව කාලේ. අපි එකඟ වුණා අපේ ආණ්ඩුව අලුතෙන් නීතිය ගෙනල්ලා ඒ නීතිය අනුව ඡන්දේ පවත්වන්න. මේ සමුන්නාංශලා කරපු වැරදි නිවැරදි සභානායකතුමා අපි කටයුතු කරන්න ඕනේ. බෞද්ධ සිද්ධාස්ථාන දියුණු කිරීම ආරක්ෂා කිරීම සාර ධර්ම පිළි සමාජයක් ඇති කිරීම උදේසා වූද ව්‍යාපෘති හා වැඩසටහන රැසක් ක්‍රියාත්මක කිරීමට අප අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. සියලුම අන්‍ය ආගමික සිද්ධස්ථාන සංවර්ධනයටද එම ආගමික පූජකතුමන්ලාගේ අධ්‍යාපනය අසුභ සාධනය වෙනුවෙන්ද කටයුතු කරලා තියෙනවා. ආගමික භාරයන් සමාජගත කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද වාර්ෂිකව විශාල මුදලක් බෞද්ධ හින්දු ක්‍රිස්තියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව හරහා වැය කරනවා. ආගමතර සහජීවනය වැඩි දියුණු කිරීමින් අන්‍යෝන්‍ය සහයෝගය යුතුව ජීවත් වන ජන සමාජයක් බිහි කිරීම වෙනුවෙන් මේ සියල්ල කරන්නේ. ඉතිහාසයේ පුරා විද්‍යාව ආජාති ගුරුමයන් ජනු රටක අනන්‍යතාවයයි. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිවිව ගත කරමින් ජාතික අනන්‍යතාව මතු පරපුරට උරුම කර මේ අපගේ වගකීම ඉටු කරමින් සිටින බව ප්‍රකාශ කරන්න ඕන. විනයගරුක පුද්ගලිකු බිහි කිරීමට බාධාවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතාව විවිධ දුරාචාරවලට යොමු වීම සඳහන් කරන්න පුළුවන්. එවැනි පුද්ගලයන් හඳුනාගන්නේ ආගමික පසුබිමක් යටතේ ඔවුන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ වැඩසටහන අප අමාත්‍යංශයෙන් ඉදිරිපත් කර තියෙනවා. එය 20-22 වර්ෂයේදී අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ලෝටම් බලපෑ කොවිඩ් තත්ත්වය නිසා සැලසුම් කළ කටයුතු නියමිත ඉලක්කය කරා යෑමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවෙනවා. ඒත් 20-22 වසරේදී අප අමාත්‍යංශය හා ඒ යටතේ පවතින ආයතන වගේම ජාතික උරුම ප්‍රසංගික කලා රාජ්‍ය අමාත්‍යංශයේද උපරිම දායකත්වයෙන් ආවේණික හා අපේක්ෂිත ඉලක්කවලට ළඟා වීමට උපාය මාර්ග ක්‍රමවේද අනුගමනය කිරීමට අප සැලසුම් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදිකරන ලද නව කැලණි පාලම අද පස්වරුවේ ජනතා අයිතියට පත් කරනවා. එය නම් කර ඇත්තේ කල්යාණී රන් පිවිසුම යනුවෙන්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු නගරයට ඇතුළු වන රථවාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදු වුණා. පුත්තලම සහ මහනුවර සිට ඇති ප්‍රධාන මාර්ගවලින්ද පැමිණෙන අධික රථවාහන සංඛ්‍යාව හේතුවෙන් දිනේ පුරාම පාහේ පෑලියගොඩ උරුගඩවත්ත හා ඉඟුරුකඩේ මන්සන්දි අතර සියලු මාර්ගවල පැවතුනේ දැඩි රථවාහන තදබදයක්.
එම රථවාහන ධාරිතාවට පවතින කැලණි පාලම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව පාලමක් සහිත මාර්ග පද්ධතියක් ඉදි කිරීම සඳහා මූලික සැලසුම් සකස් කෙරුණේ 2012 වසරේදී. 2013 දී ශක්්‍යතා අධ්‍යයනය අවසන් කොට 2014 වසරේදී මෙහි ඉදිකිරීම සඳහා ගිවිසුමට අත්සන් තිබුණා. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වන ලෙස මන්තීරු 6කින් යුත් නව පාලම ඉදිකිරීම ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ආධාර හා තාක්ෂණය යටතේ නව පාලමේ ඉදිකිරීම ක්‍රියාත්මක කෙරුණා. මෙම පාලම සහිත මාර්ග පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. කැලණිගඟ හරහා මීටර 380ක දිගින් යුතුව ඉදිකෙරුණු කොන්ක්‍රීට් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9896ක් වැය කර තිබෙනවා. ආනත පිවිසුම් පිටවුම් හා අන්තර් හුවමාරු පද්ධතිය සහිත වානේ නිමවුම් පාලම් කොටසට වැය කර ඇති මුදල රුපියල් මිලියන 31,539ක්. කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේම තවත් දිගුවක් හැටියට තමයි මේ නව කැලණි පාලම් මතින් ඉදි වී ඇති මහා මාර්ගය ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ මේ නව මහා මාර්ගයේ ඇතුළු මේ මාර්ග ජාලයටම ත්‍රිරෝද රථ යතුරු පැදි ඇතුළු අධිවේගී මාර්ගවල ධාවනය තහනම් කර ඇති වාහන කිසිවකට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ නැහැ. නව කැලණි පාලම පසු කරමින් කොළඹ නගරයට ඇතුළු වන රියදුරන්ට එක් අතකින් ඔරගොඩවත්ත මන්සන්දිය දක්වා කුළුණුමත ඉදි වූ මාර්ගය ඔස්සේ යා හැකි අතර අනෙක් දෙසින් ඉඟුරුකඩේ මන්සන්දියට ඔබ්බෙන් පිහිටි වරාය පිවිසුම් මාර්ගය දක්වාද රථවාහන ධාවනය කළ හැකියි. එම අන්තවල සිට නව කැලණි පාලම මතින් කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළු වීමටද හැකිවනු ඇති. පැයට කිලෝමීටර 60ක උපරිම වේගයකින් රථවාහන ධාවනය කළ හැකි මෙම මාර්ග ජාලය අධිවේගී මාර්ග තුනක් එකිනෙකට සම්බන්ධ කරන මාර්ග පද්ධතියක් ලෙසද හැඳින්විය හැකියි. ඔරුගොඩවත්ත සිට රාජගිරිය ඔස්සේ අතුරුගිරිය දක්වා යෝජිත අධිවේගී මාර්ගයේද මෙම ජාලයට සම්බන්ධ කිරීමට නියමිතයි. එසේම වරාය පිවිසුම් මාර්ගය ඔස්සේ කුළුණු මතින් ගාලු මෝදොර සිට යෝජිත අධිවේගී මාර්ගයේ වැඩද දැන් ආරම්භ වී තිබෙනවා. දැන් මේක ජනතා අයිතියට පත් වුණාට පස්සේ විනාඩි 5ක වගේ කාලයක් ඇතුළත ඉතා ඉක්මනින් තදබදයකින් තොරව ඔරුගොඩවත්ත දෙසටත් ඉඟුරුකඩේ දෙසටත් ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම කටුනායක අධිවේගී මාර්ගයටත් ඉඟුරුකඩේ දෙසිනුත් ඔරුගොඩවත්ත දෙසිනුත් කටුනායක අධිවේගී මාර්ගයට ඇතුළෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ජනාකීර්ණ හා ඉදිකිරීම් සහිත වටපිටාවක් ඔස්සේ ක්‍රියාත්මක කෙරුණු මේ ව්‍යාපෘතිය හේතුවෙන් පරමාණුක බලශක්ති මණ්ඩලය නව ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය කෙරුණු අතර මෝටර් රථ තාක්ෂණ ආයතනයේද කොටසක් ඉවත් කොට නවීකරණය කෙරුණා. වාර්ෂිකව ගංවතුරෙන්ද පීඩා විඳි කැලණිගඟ ආශ්‍රිතව විසූ පවුල් 320ක් විධිමත් පහසුකම් සහිත මහල් නිවාස සංකීර්ණයක පදිංචි කරවීමට පියවර ගැනුණා. නව මාර්ග පද්ධතියට පහලින් පිහිටි කැලණිතිස්ස වටරවුම ආශ්‍රිත භූමියද අලංකාරවත් කිරීමට මේ යටතේ පියවරගෙන තිබෙනවා. උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව නිර්දේශ කළ ශාක වර්ග රැසක් මග දෙපස හා විවෘත භූමිවල රෝපණය කර ඇති බවයි මහා මාර්ග අමාත්‍යංශය පවසන්නේ. අගනුවර ප්‍රවේශයකට ආකර්ශනීය බවක් එක් කරමින් නව කැලණි පාලම රාත්‍රී කාලයේ වර්ණවත් විදුලි ආලෝකයෙන් අලංකාරවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රදේශ රැසකට දුර සිට පෙනෙන නව කැලණි පාලම රාත්‍රී කාලයේ වඩාත් අලංකාරවත් ලෙස දැකගත හැකිවනු ඇති. වර්ණවත් ආලෝක රටා 200කට ආසන්න සංඛ්‍යාවක් ඊට එක් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මාර්ග තදබදයේ අවම කිරීම, ගමනාගමන වේගයේ ඉහළ නැංවීම, නඩත්තු පිරිවැය හා විශාල මිනිස් පැය සංඛ්‍යාවක් නාස්තියකින් තොරව ඉතිරි කරගත හැකි වීම වැනි ආර්ථික වාසි රසක් මෙම මාර්ග පද්ධතිය නිසා රටට හිමිවනු ඇති. කල්‍යාණී රන් පිවිසුම විවෘත කිරීමේ උත්සවයේ සජීව විකාශය අද පසුරු 6 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ බලාපොරොත්තු වන්න. තවමත් පළමු එනත ලබා නොගත් සැලකිය යුතු පිරිසක් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ හේතුවින් සිදුවිය හැකි මරණ සංඛ්‍යාවේ ඉහළ යාමේ අවධානමක් පවතින බවද ඔහු පෙන්වා දෙනවා. අපි ලබා දෙන එන්න ප්‍රමාණය අපි ස්තමේන්තු ජනගහණයට සාපේක්ෂව 100% ඉක්මවුවත් තවත් සුළු පිරිසක් තවම ඉන්න බව මේ පැහැදිලිව පේනවා. දිනකට 500 ඉක්මවල තවමත් පළමු මාත්‍රාව ලබා දෙනවා. ඒ වගේම දිනකට 500 ගානේ දවස් 10ක් ඒත් 5000ක් ඒ කියන්නේ එන්නත ලබා දීලා තියෙනවා. ඒක ඉදිරියටත් යනවායි කියන්නේ තවමත් දහස් ගණනක් සමහර විට මේ එන්නත ලබා ගත්තේ නැති අය ඇති. මුලදී විශාල ඉල්ලුමක් තිබ්බා ෆයිසර් එන්නත. නමුත් අද වෙනකොට ෆයිසර් එන්නත ඇතිතරම් ලබා දෙන අවස්ථාව
අවස්ථාවේදී ඒ පිළිබඳව විවිධ ගැටලු මතු කරමින් ඒ කාලේ නොතිබුණු එන්නතක් ඉල්ලමින් කටයුතු කරා. එන්නත ලැබුණට පස්සේ දැන් ඒ එන්නත ලබා ගැනීමටත් පසුබයිනෝ. සමහර පුද්ගලයෝ සමහර ආයතන සමහර සංවිධාන මගින් එන්නතට ඇති කරලා තියෙන බිය නිසා එන්නත මගහැරීම සඳහා විවිධ කරුණු ඉදිරිපත් කරමින් මේක මගහරිනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද වෙනකොට මේ අපේ මරණ සංඛ්‍යාව අවම කරගන්න අපිට පුළුවන්කමක් නැති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මරණයට පත්වීමේ අවදානම සහිත පුද්ගලයින් මේ එන්නත ලබා ගැනීමෙන් තවමත් සාධාරණ ලෙස ඉදිරිපත් වීමක් අපි දකින්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන් අතරට රෝගී ගිය හැම අවස්ථාවකම සංකූලතාවලට මරණයට පත්වීමක් සිදුවීම තවමත් දකින්නවා. ඒ නිසා තමයි නැවත නැවතත් අපි කියන්නේ තමන්ට යම් එන්නතක් ලබා ගැනීමට මේ මොහොතේ සුදුසුකම් ලැබලා තියෙනවා නම් ප්‍රමාදව ගොස් ඒ එන්නත ලබා ගන්න. මේ අතර ඉදිරි උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට ඊයේ බස්නාහිර පළාත තුළ ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී පුද්ගලයන් 23193 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මහ ජනතාව නිසි පරිදි මුඛ ආවරණ පළඳන්නේ දැන්න පරීක්ෂා කිරීම සඳහා ඊයේ දින තුළ බස්නාහිර පළාත මුල් කරගෙන විශේෂ මෙහෙයුමක් සිදු කරන ලැබුවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් 1475 දෙනෙකු සහභාගි කරගත්තා. මෙම පරීක්ෂා කිරීමවලදී පුද්ගලයන් 23193ක් පරීක්ෂා කොට තිබෙනවා. එයින් නිසි පරිදි මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 6324 දෙනෙකුට අවවාද කිරීමට සිදු වුණා. ඒ වගේම පොදු ස්ථාන 823ක් මෙම නිලධාරීන් විසින් පරීක්ෂා කොට තිබෙනවා. මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 4351කට පොලිසිය විසින් මුඛ ආවරණ නොමිලේ ලබා දීමට කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම නිලධාරීන් 918 දෙනෙකු යොදාගෙන ත්‍රී රෝද රථ සහ යතුරු පැදි පරීක්ෂා කිරීමට ඊයේ දින තුල මෙම මෙහෙයුමේදී කටයුතු කරනු ලැබුවා. ඒ අනුව යතුරු පැදි 3328ක් ත්‍රී රෝද රථ 3777ක් මෙම මෙහෙයුමේ පරීක්ෂා කළා. එහිදී පුද්ගලයන් 11340 දෙනෙකු පරීක්ෂා වට ලක්කිරී තිබෙනවා. යනු අවවාද කිරීම 3334 සිදු කරනු ලැබුවා. මෙහිදී අප අපේක්ෂා කරන්නේ මහ ජනතාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරනු ඇති යන්න. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 20ට වැඩි ප්‍රතිශක්තිකරණ හීන පුද්ගලයින්ට බූස්ටර් එනත ලබා දීම සහ අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එනත ලබා දීම දිස්ත්‍රික් රසකදී අදත් ක්‍රියාත්මකයි. තම හතරම හොඳ ක්‍රමාත් වැඩපිළිවෙලක්. ඉතින් හොඳට ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. පිටාමත්ම හොඳයි. මහේදාන විනාඩි 15ක්වත් ගියේ නැහැ අපිට. සාර්ථකයි වැඩපිළිවෙල. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මිරට ජනතාවට මේ දක්වා එනත් මාත්‍රා 3,18,325ක් ලබා දී තිබෙනවා. 1,59,16,955 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පිරිසට 1,37,21,110 දෙනෙකු ඇතුළත් බූස්ටර් එනත 3,80,213 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිඩ් 19 රෝගී වැළඳුණු 740 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙනුණා. තවදුරටත් ප්‍රතිකාර ලැබෙන පිරිස 17,150ක් ඊයේ 418 දෙනෙකු සුවය ලබා සුවිල්ලපු සමස්ත පිරිස 527,528ක්. ශීත ඍතුව ආරම්භ වීමත් සමග බ්‍රිතාන්‍ය තුළ වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවීමට ආසන්න වේ තිබෙනවා. ලබන මාර්තු මාසය වන විට බ්‍රිතාන්‍ය තුළ යුරෝපා කලාපයේ වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 2 ඉක්මවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක නව ගුවන්යානා නැවතුම් අංගණය හෙට අග්‍රාබාතේ මහින්ද රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනවා. එය මෙරට විශාලතම දෙවන සංවර්ධන ව්‍යාපෘතියයි. ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියට ලෙස එය ක්‍රියාවට නැංගුණා. වැයකර ඇති මුදල රුපියල් බිලියන 6.1ක්. සමස්ත ව්‍යාපෘතිය මුළු වියදම රුපියල් බිලියන 100 ඉක්මවයි. ලෝකේ පුරා සිටින දෙස් විදෙස් සංචාරකයන් රැසක් මේ වෙනකොට ලංකාවට පැමිණෙමින් සිටිනවා. ඉතින් ඒ පැමිණෙන ගුවන් යානා වලට නවතා තැබිය හැකි අති නවීන පහසුකම් වලින් යුක්ත ගුවන් යානා අංගණයක් තමයි මේ ඉදි වෙලා තිබෙන්නේ. නව ව්‍යාපෘතිය සමග ගුවන්තොටුපළේ ගුවන් යානා නැවැත්වීමේ අංගන ප්‍රමාණය 49ක් දක්වා වැඩි වෙනවා. එමගින් ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයකින් වැඩි වේ. ව්‍යාපෘතිය නිමවෙන විට පිරිසුම් කවුළු සංඛ්‍යාව 53 සිට 149 දක්වාත්, විගමන කවුළු සංඛ්‍යාව 21 සිට 53 දක්වාත්, ආගමන කවුළු 27 සිට 83 දක්වාත් වැඩි කෙරෙනවා. ගුවන්තොටුපළ දොරටු සංඛ්‍යාව 6 සිට 16 දක්වා වැඩි වෙන අතර සේවා විවේකාගාර සංඛ්‍යාව 4 සිට 10 දක්වා ඉහළ යනවා. ලොව නැගෙනහිර සිට බටහිර යාකිරන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පත් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.
දිවයිනට ගිනිකොන දෙසින් නිර්තදික බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරිපෙය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වෙසි හෝ ගිගුරුම් සහිත වෙසි ඇතිවනවා. උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව, සබරකමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වෙසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ සිසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වෙසි ඇතිවනවා. ගිගුරුම් සහිත වෙසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උත්තලමේ ඉඳන් කංකසන්තුරේ හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල තද වැසි, තද සුළං සහ මුහුද රළවීමේ හැකියාවන් තියෙනවා. මේ පිළිබඳ දීවරහා නාවික ප්‍රජාව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම අපි නැවත වරක් දීවරහා නාවික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව මේ තත්ත්වය හෙට දිනෙත් මේ තත්ත්වය පවතින බව තමයි අපිට දැනට තියෙන විශ්ලේෂණවල පෙන්වුම් කරන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මැදිරිගිරිය, ඉඟුරගොඩ, ලංකාපුර ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කුඹුරු අකර 350ක් පමණ ජලීනට වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග වවුනියාව ප්‍රදේශයේ මාර්ග සහ පහත්බිම් ජලීනට වී තිබෙනවා. වවුනියාව, සෙට්ටිකොළඹ, නෙදුන් කර්ණිය යන ප්‍රදේශවල මාර්ගමින්ම වගාබිම්වල ජලය පිරී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ආච්චිබෝක්කෝ ප්‍රදේශයේදී අද අලුයම ත්‍රිරෝද රථයක් වෙලි ප්‍රවාහන ටිපර් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් දෙදෙනෙකු මියකුස් ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. මියගිය දෙදෙනා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වැනි සංවත්සරයේ නිමිත්තෙන් පවත්වනු ලබන ක්‍රිස්තියානි දේවමෙහෙය කොළඹ සහායක රදකුරු ආචාර්ය ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ සහභාගිත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා දෙව්මෙදුරේදී ඊයේ සිදු කෙරුණා. ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේ තැන්නගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද වාදුව ශුද්ධෝත්තමයාණන්ගේ දෙව්මෙදුර විවෘත කිරීම ඊයේ සවස අති උතුම් අගරදකුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දෙව්මෙදුර ප්‍රදේශවාසීන්ගේ දායකත්වයේ මත ශ්‍රී ලංකා යුද හමුදාව 4 වැනි ඉංජිනේරු බලකායේ නිර්මාණ දායකත්වයේ මත ප්‍රතිසස්කරණය කර තිබෙනවා. සබරකම පළාත් පරිවාස දෙපාර්තමේන්තුව වාරයේ සිටින නේවාසික දරුවන්ගේ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය ඊයේ පැවැතුණා. ඒ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පැවැතුණා. මෙහිදී දස්කම් දැක්වූ දරුවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානයක්ද සිදු කෙරුණා. ලද තොරතුරකට අනුව මදුරාගඩ පොලිසිය විසින් දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී රුපියල් 1,02,000 ආසන්න කෙරළ ගංජා තොගයක් සෙකකරුවෙක් සමග අතනකූටගෙන තිබෙනවා. සෙකකරු රිදීකම අබකොටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ සමගින් දිවාපුවත් නිමාවට පත්වනවා. අයිබෝවන්.